අයිබුවන් අන්තර්ජාල ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපි සූදානම් මදත් තිරනාලින් දේසඳුරු කතාබහ ආරම්භ කරන්නට ඔබ ග්ලැඩියේටර් ප්‍රේමය නරඹලා තියෙනවා නම් වේදිකා නාට්‍යයක් වශයෙන් විකෘති දෙබිට්ටෝ මේ සියලු දේ නරඹලා තියෙනවා නම් වේදිකා නාට්‍යයක් විදිහට ඇගේ රංගන භාවිතය ඇය කොහොමද වේදිකාව හසුරවන්නේ ඔබත් එක්ක ඒ කොටන ගාව බොහෝ දේ ඔබට දැක බලා ගන්න ලැබෙන්නට ඇති ඇය පිළිබඳව ඒ වගේම ඇය මේ වෙනුවට පුංචි තිරය හිදී තිරය මේ හැම දෙයක්ම ජයගෙන අවසන් සුලෝචනා වීරසිංහ නම් වූ ඇය අද ඇවිල්ලා ඉන්නවා දෙරණාලින්දේට අයිෆෝන් කියලා පිළිගන්න සලෝචන. අයිෆෝන්. දැන් ගිය පාර දෙරණාලින්දේට ආවා වගේ නෙමෙයි. මේ වෙනකොට වෘත්තීය වශයෙන් සහ ජීවිතේ තවත් බොහෝ කඩයිම් ජයගෙන ඉස්සරහට ඇවිල්ලා සම්මානනීය නිලියක් කිව්වට ගැටලුවක් නැහැ. එහෙමනම් කතා කරමු දැන් කොහොමද මේ දවස්වල කාලය ගෙවෙන්නේ? මේ දවස්වල කාලය ගෙවනවා අලුත් වේදිකා නාට්‍යයක පුහුණු වීම සමගින්. EMD උපාලි කියන අතර ඔහු වෘත්තීය නීතිඥවරයෙක්. ඔහු වේදිකා නාට්‍ය කීපයක් කරලා තියෙනවා කලින් නැවත ඔහු ඇන්ටන් චෙකොෆ්ගේ චෙරිවත්ත කියන වේදිකා නාට්‍ය කරන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ දවස්වල ඒකේ පුහුණු වීම කටයුතු කරගෙන යනවා. ඉතාමත් වේදිකාවේ දැවැන්ත නළුනිලි පිරිසක් සම්බන්ධ වෙනවා. ටෂ්මන් මෙන්ඩිස්, ඩබ්ලිව් ජයසිරි, ප්‍රසාද් සූර්යාරච්චි, නිල්මිනි සිගේර වගේ කීප දෙනෙක් එකතු වෙලා තමයි අපි වසන්ත විත්තච්චි. ඉතින් ඒ වගේ දවන්තොත් එක්ක එකතු වෙලා වැඩ කරන ලැබිච්ච එකත් වාග්යක් ලෙස සිතමින් මේ දවස්වල පුහුණු වීම ලැබෙනවා. ඒකත් වෙනවා. එතකොට දැන් සුලෝචනා වීරසිංහ මේ නාට්‍යයේ මේ ශිෂ්ටයට එන්නේ බොහොම මහම් බෙන්කටි නාට්‍යයක් හරහා. ඒ ආපු ගමන අද වෙන විට සන්තෝෂයෙන් ගත වෙනවද? මේ අහම්බේ හරහා තමන්ගේ ජීවිතයට මොන වගේ වටිනාකමක්ද ලැබෙන්නේ? ඇත්තටම මම සතුටු වෙන අහම්බෙන් කියන්නේ අවු මගේ මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ නාට්‍ය රංග කලාව කරපු මගේ විශ්වවිද්‍යාල මිතුරියක් YM ලක්ෂී චන්දිම. ඇත්තට මේ විද්‍යා මේ වෙනකොට ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක නාට්‍ය අරංකල පිළිබඳ ගුරුවරියක්. ඇයගේ ඇය කෙටි නාට්‍යයක් කරා පෙම්වතා නැති වෙලා කියලා අන්තර් රාජ්‍ය නාට්‍යවලට සමගාම අන්තර් විශ්වවිද්‍යාල කෙටි නාට්‍ය තරගාවලි කියලා එකක් තිබුණා. ඉතින් ඒකට මට ඒක රඟපාන ආරාධනා කරා. ආරාධනා කරෙත් අහම්බෙන්. මොකද ඇයගේ නාට්‍ය හිටපු නිලිය හදිසියේ නාට්‍යයෙන් අයින් වුණා. ඉතින් මම ඇත්තටම නාට්‍ය අලංකලව නෙවෙයි විශ්වවිද්‍යාලෙ මම හැදෑරුවේ. ඉතින් මට ආරාධනා කරා අපේ භාෂාවෙන් කියන මේ මචං මෙහෙම වැඩක් තියෙන වරෙන් ඇවිල්ලා කරමු මේක කියලා. මං කව පිස්සුද මචං, මම රඟපාලත් නැහැ ජීවිතේට. මේ ඉස්කෝලේදී දහම් පාසලේ ඔය කොන්සර්ට් වල පොඩි පොඩි මොනහරව ජාතක කතාවලේ මම රඟපාලා නෑ මචං. මට බෑ කියලා. නෑ නෑ අපි කරමු මෙහෙම. අපි තව මේ වෙනකොට එළියේ වේදිකා නාට්‍ය කරන පිරිසකුත් එකතු කරන් තමයි මම පුහුණු වීම කරන්නේ. ඉතින් උඹට මේක අත්දැකීමක් වේ, වරෙන් අපි කරමු කියලා. ඉතින් මටත් හිතෙන මේක කරලා බලන්න. ඊට පස්සේ ඒ විදිහට තමයි මම යාගේ නාට්‍යයට සම්බන්ධනේ. ඇත්තට මට කියන්න සතුටුයි. ඇගේ ප්‍රථම අධ්‍යක්ෂණය මගේ ප්‍රථම රංගනයේ වේදිකාවේ. ඉතින් මට අන්තර් විශ්වවිද්‍යාල කෙටි නාට්‍ය තරගාවලියේ 2005 අවුරුද්දේ හොඳම සහනිරියට සම්මාන සාධකෙත් හම්බුණා. ඉතින් මගේ ප්‍රථම රංගනයේට එහෙම තමයි ආරම්භය. සරසවි කාලය තුලදී කලාවට තිබ්බ ඒ දැවැන්ත අඩිය ගැන අද වෙන විට සෑහීමකටපත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ වගේම දැන් පසුගිය වසරේදී රාජ්‍ය සම්මාන නාට්‍ය සම්මාන වලදී හම්බ වෙනවා හොඳම නිලිය වශයෙන් ඇගීමක්. මොකටද ඒ ඇගීම හම්බ වෙන්නේ? කොහොමද මේ ගමන? ඇත්තරම ඉතාම ආදරෙන් මතක් කරන කැමැති. මොකද සම්මානයක් කියන එක කියන්නේ මම හිතනවා රංග ඕනම ශාස්ත්‍රයක ඉන්න කියන්නේ ඕනම ශාස්ත්‍රයක නියැලෙන කෙනෙකුට ඇගීමක් ලැබෙනවා කියන එක වෘත්තීය විදිහට එයාව තව ටිකක් ඔසවා තැබීමක් වෙනවා. සහ තව තමන් නියැලෙන වෘත්තීය පිළිබඳ තවත් වගකීමෙන් වැඩ කරන්න නිතරම එයාට හිතන සිද්ධ වෙනවා. මම ඉතින් එම නාට්‍ය සම්මාන වල කියන්න වැදගත්. මම හිතන්නේ කසුන් දන්නේ නැතුව ඒ නාට්‍ය නියෝජනය කරපු සම්මාන වල තුනේම මම හොඳම නිලිය වුණා. වැඩි කතාබහට ලක් වෙන මේ රාජ්‍ය නාට්‍ය වල හොඳම නිලිය වීම නිසා. ඊට අමතරව වේදිකාවේ මහ පොළවට 2012 අවුරුද්ද ජයවර්ධන විශ්වවිද්‍යාලේ පවත්වන කලා වල ඒකේ මම හොඳම නිලිය වෙනවා. එම නාට්‍යයටම ඊළඟට දහඩිය සිත්තම කියලා වැඩ කරන ජනතා කලා වල කියලා එකක් පවත්වනවා. ඒක සංස්කෘතමත්යෙන් සහ එකමුතු. ඒක 2010 අවුරුද්දෙත් මම ඒකේ හොඳම නිලිය. ඒකම මේවර රාජ්‍ය කෙටි නාට්‍ය වල එම නාට්‍යෙම මම හොඳම නිලිය සම්මාන හම්බ වෙනවා. නාට්‍ය අධ්‍යක්ෂණය කරේ අසංක සායක්කාර මේ විද්‍යෝ ප්‍රසිද්ධ
තීර පිටපත් රචකයෙක් සහ මේ නාට්‍ය මගිත රංගන දායකුණු සමිත සුදීෂ්වර සමිතයව ආදරෙන් මතක් කරන්න ඔහුගේ රංගනය සහයෝගයත් එක්ක තමයි. හැබැයි සහ අපි දෙන්නම යා හොඳම නළුව මම හොඳම නිලිය මේවර රාජන කෙටනාටුල්ලේ එම නම් නාට්‍ය රුලවල් ගණනාවකදී හොඳම නිලිය වශයෙන් ඇය ඇගෙයීමට ලක් වෙනවා. ඇගේ රංගනය ගැන අමුතුවෙන් වර්ණනා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් මේ ඇගෙයීම එක. දැන් සරසවි කාලෙදී පුංචි පුංචි අපි ඉස්කෝලේ යන කාලේ වගේ තමයි සරසවි කාලේ ඊට වඩා වෙනස් විදිහේ වෙනස් සුසුමේ කරනවනේ වෙනස්කම් අපි විවිධ පිස්සු වැඩ කරනවා. තාමත් ඒ පිස්සු වැඩ එහෙම්මම තියෙනවද? තාමත් කිලි ලොල් ජීවිතයක්ද තියෙන්නේ නැත්නම් නේද වගකීම් චුට්ටක් තියෙනවද? වගකීම් තවම ඉතින් ලොකු වගකීම් නැහැ ඉතින්. නමුත් විශ්වවිද්‍යාලේ හිටිය වයස තාම එතනින් වයස නතර වුණා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වයසෙත් එක්ක තමයි තාම ජීවත් වෙන්නේ. එතකොට කොහොමත් ඉතින් ඒ කියන්නේ තේරෙනවා විශ්වවිද්‍යාලේ මම ඇත්තටම විශ්වවිද්‍යාලෙන් වයස අහන්න එපා. විශ්වවිද්‍යාලෙන් අවුට් වෙද්දි වයස 23යි. තාම 23 ඉන්නේ මම. තාම 23. අපි එහෙම හිතමු. අය එහෙම කියන නිසා අපි හිතමු. කොහොම වුණත් අය ඊට වඩා දැවැන්ත ඒ කියන්නේ වයස ගොඩක් එහාට ගියාපු නිර්මාණ රසකට වගේ මහා දැවැන්ත දේවල් මේ කලාශේත්‍රය තුළ කරලා තියෙනවා. ඉදිරියට දැනගන්න ලැබෙයි මොනවද අය ඒ කරපු දේවල් කියලා. සිනමාව, වේදිකා නාට්‍ය, පුංචිතිරිය තුනම ජයගෙන තියෙනවා. එහෙමනම් මේ තුනෙම වැඩියෙන් කැමති මොකටද? මම පෞද්ගලිකව මම මෙහෙමයි. ඒ මාධ්‍ය තුනම රංගනය يعني තුනේම කරන්න තියෙන රංගපෑම තමයි. ඒ රංගනය එක එක විදිහටනේ කරන්න තියෙන්නේ. ඔව් ඒක මාධ්‍යත් එක තමයි ඒක මාධ්‍ය මත ඒක මේ වේදිකාව විදිහට ජුජුජාර හම්බ වෙනවා. නමුත් සිනමා මම වැඩිපුරම මම මට දැනෙන්නේ සහ මට සමීප මගේ හදවතට සමීප සහ මම මාව තෘප්තිමත් වෙන්නේ ඇත්තම සිනමාව හරහා. ඉතින් නමුත් ඔබ ඇගීමට ලක් වෙන්නේ හොඳම නිලිය වශයෙන් හම්බ වෙන්නේ වේදිකා නාට්‍ය සහ තවත් බොහෝ නිර්මාණයන් හරහා. ඔව් එතකොට සිනමාවට ඇයි වැඩි කැමැත්තක් දක්වන්නේ? මට සිනමා මාධ්‍ය ඒ කියන්නේ මම ඇත්තටම සිනමාවත් එක්ක මම සිනමා කෘති 3-4ක තමයි මේ විදිහ රංගනින් දායක වෙලා තියෙන්නේ. දැනට මේ මාසේ එක චිත්‍රපටයක් මේ තිරගත වීමට නියමිතයි. නමුත් මම මට ඉඩ ලැබෙන හැම වෙලෙම වගේ මම චිත්‍රපටින් නරඹන්න ගොඩක් මම මගේ කාලය වෙන් කරනවා. ඉතින් ඒක හරි සමීපයි. ඒක මම රඟපෑව නැතත් ඒ කෘතිය ඇතුලේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ මට හිතෙනවා අනිත් මාධ්‍යයන් වලට වැඩිය මට සිනමාව සමීපයි. මිනිස්සෙක් විදිහට ගත්තා. ඒ කියන්නේ සිනමාව තුළින් කල්පැවැත්ම වැඩි කියන එකද? එහෙමත් නැත්නම් නෑ මම වෘත්තීය කල්පැවැත්ම නෙමෙයි කියන්නේ රසිකයෙක් විදිහට රසාස්වාදනය ලබන පුද්ගලයෙක් විදිහට විඳින්න පුළුවන් පුද්ගලයෙක් විදිහට මම රංගන ශිල්පිනියක් විදිහට නෙවෙයි කියන්නේ. එහෙම නිකන් මිනිස්සෙක් විදිහට ගත්තාම මට සිනමාව දැනෙන ප්‍රමාණය වැඩි. රූපවාහිනිය හෝ වේදිකාවට වඩා මට සිනමාව මට මෙහෙම දැනෙනවා. මාව ඉතින් මට වචන ඒකනේ මම ඒක නිසා සහ රංගන ශිල්පියෙක් විදිහට නෙමෙයි. ඒ කියන්නේ මම චිත්‍රපටය නරඹනකොට මට ඒක දැනෙනවා වැඩි. කියන්නේ මම ඒ කියන්නේ වැඩි අධ්‍යයනයක් කරන්නට පුළුවන් ක්ෂේත්‍රයක් විදිහට සිනමාව උපයෝගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යයෙන්. එහෙමනම් දැන් මේ වෙද්දි රංගනය වෘත්තිය විදිහට තෝරගෙන තියෙන නැත්නම් අධ්‍යාපන කටයුතු සහ තවත් බොහෝ දේවල් එක්ක වෙන ගමනක් හිමින්චරේ ලෑස්ති වෙනවද? නෑ දැනට නෙමෙයි. මම රංගනේ වෘත්තිය විදිහට තමයි කරගෙන යන්නේ. අධ්‍යාපනයේ පැත්තනොත් තමයි මම කැලණිය විශ්වවිද්‍යාලය තමයි මගේ උපාධිය කරේ. මේ වෙන විට සමාජ විද්‍යාපති උපාධියේ නිබන්ධනය කරමින් ඉන්නවා. මම විභාග ප්‍රශ්න පත්‍රවල පෙනී ඉඳලා ඉවරයි. ඒවා තමත්ලා තියෙනවා. මේ දැන් නිබන්ධනයට ලෑස්ති වෙනවා. හරි ඉතින් ලෑස්ති වෙනවා කියන්නේ ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. දැන් අවුරුදු ගානක් තිස්සේ කරනවා තාම කරේ නැහැ ඉතින්. හම්බුනේ නැහැ. විභාග විතරක් කරා ප්‍රශ්න පත්‍ර පහක් කරා. පළවෙනි අවුරුද්දේ එකක් රිපීට් වුණා. එකක් ලිව්වා. නිබන්ධනය නම් තාම නැහැ. ඉතින් ඒක කවද කෙරෙයිද දන්නේ නැහැ. හරි ඒකත් ඉතින් සරේ ඔහොම කරගෙන යයි. දැන් කොහොම වුණත් කවද කරයිද දන්නේ නැහැ. කවද කරයිද දන්නේ නැහැ. වැඩේ මෙහෙමයි. දැන් මොන දේ කරන්න කියත් අපිට මිල මුදල් සහ තවත් බොහෝ දේවල් කියන සාධක ඉස්සරහට එනවනේ හැම දෙයකදීම. එතකොට දැන් වෘත්තීය වශයෙන් රංගනයේ තොරගෙන තියෙන නිසා රංගනයේට වෘත්තියට දැන් මිලක් නියම කරගෙන ඉන්නවද? මම මේ වගේ මිලකට ආවොත් තමයි මගේ රංගන දායකත්වය ලබා දෙන්න කියන තැන ඉන්නවද? නැත්නම් නෑ හොඳ නිර්මාණයක් නම් දායකත්වය ලබා දෙනවා කියන තැන දින්නේ. ඔයාගේ පළවෙනි කාලේ මම කියන්නේ මම මෑතකදී නිර්මාණ කීපයක් ඉගෙන මට නිර්මාණ ගොඩාක් මට එනවා කියනවා නෙමෙයි. නමුත්
නිර්මාණ වැඩිපුර එමේ ප්‍රවණතාවයක් මට පහුගිය කාලේ හැදුණා. මං හිතන්නේ ඒකට හේතුව පහුගිය කාලේ මම රංගනින් දායකුණ ටෙලි නාට්‍ය තුනක් ප්‍රධාන නාලිකා තුනක එකම වෙලාවට විකාශය වුණා. ඉතින් චරිත තුනකින් මම මිනිස්සු ඉස්සරහට එන්නේ. ඉතින් ඒකත් එක්ක අධ්‍යක්ෂවරුමා වඳුරගත්ත මගේ හැකියාවන් දැනග මොනවා හරි ඒ ගැන විශ්වාසයක් තියලා වෙන්නේ නැති මට නිර්මාණ කීපයකට කතා කරා. නමුත් සමහර නිර්මාණවලට මට දායක වෙන්න මට හිත මට බැරි හේතු තිබුණා. මේ මම මේ විදිහ අතර මම විශ්වාස කරනවා මම ඉත හැමින් ගමනක් කරලා තියෙනවා වේදිකාවෙන් පටන් අරගෙන අපේ දින්දා විවාහය කියන වගේ කට්ටක් කාලෙ මෙතන ඇවිල්ලා ඉන්නේ. කියන්නේ කවුරුත් මම මේ ශේෂ්ත්‍රේ කවුරුත් මම දන්නේ. පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් විදිහට අනිවාර්යෙන් අනිවාර්යෙන් තව කොච්චර කල් ගියත් එහෙම තමයි මේ පොළොවේ පය ගහලා තමයි ඉන්නේ. ඉතින් මේ ඒකත් එක්ක මේ ඉතින් මම විශ්වාස කරනවා මේ වෙද්දී මට යමක් කරන්න පුළුවන්. ඉතින් ඊට එහා මම නිර්මාණයකට බෑ කිව්වොත් තව ඊට පිටිපස්සේ ඒක බාර ගන්න ඕන තරම් පිරිසක් ඉන්නවා මම ඒක දන්නවා. නමුත් මම ස්වයං වාරණයක් නෙවෙයි ඒක. නමුත් මම නැහැ කියන්නේ සාධාරණ වෙන්න ඕනේ. එයාලගේ මේ නිර්මාණයට එයාලට යොමු කරන්න පුළුවන් කියන්නේ එයාලගේ බජට් එක ඒක හරි සාධාරණයි නම් සුලෝචනා වාට මට ගෙවන්න පුළුවන් මෙච්චරයි. අපි මෙහෙමයි කියලා එහෙම මට ඒක ආරි අවංකයි කියලා දැනෙනවා නම් මම ඒක සා නිර්මාණෙත් ඉතාමත් හොඳ ඒකේ අවුට්පුට් එක ඉතා හොඳ එකක් වෙනවා කියලා මටත් විශ්වාසයක් තියෙනවා නම් මම එනවා එකඟතාවයකට. ආ ප්‍රශ්නයක් නැහැ මගේ ගාන මේක ඔයාලට දෙන්න පුළුවන් මේක හරි අපි වැඩේ කරමු කියන තැනකට ඇවිල්ලා කරන වැඩ ඕන තරම් තියෙනවා. නමුත් අර බොරුව කරලා කියන්නේ එයාලට ඕන දැන් කියන්නේ දැන් අපිට දෙන්න පුළුවන් මෙච්චරයි කියලා. නමුත් ඊට වඩා ලොකු නෑ කරන්න පුළුවන් ඊට වැඩි. දැන් සම්මට ගොඩක් මම කියන්නේ මම කියන්නේ සෙකන්ඩ් රෝල් එකට මේ ළඟදි කතා කරා කියන්නේ ප්‍රධාන නාල ඊළඟ චරිතෙට. ඉතින් එතකොට ගොඩක් අනිත් ප්‍රධාන චරිතත් එක්ක මූ වෙනවා සහ එහෙම සහ ගොඩක් කමර්ෂලි වටිනාකමක් තියෙන නළු නිලි දෙපලක් තමයි ළඟපාව ඊළඟට සහ මට කතා කරන්න මම දන්නවා මට හිතන්නේ වැඩේ ගොඩ දාගන්නවා. මොකද ලේසි අපිත් එක්ක ගනුදෙනු කරන හේතුව මම කියන්නේ ඒක මම ලොකුට කියනවා නෙමෙයි. අපි වේදිකාවේ ඉන්න නිසා ඇත්තටම අපිට කියන්නේ එහෙම දැන් ඔවා මට දැන් දුන්නත් මට සීන් එකක් ලියලා මට මෙහෙම බලලා කියන්නේ මට ටග් ගාලා අපිට මතක් කරගන්න පුළුවන් හේතු ඒක නිරන්තරයෙන් අධ්‍යයනයක් කරලා ඒක ඒ කියන්නේ අපි ගොඩක් අපි ඒක ඔව් ඒක නිසා අපිට ටිකක් ලොකු කාලයක් යන්නේ අපිට වැඩ කරන්න ක්ලේසි කියන්නේ ඉක්මනට කරන්න පුළුවන් කියන්නේ හේතුව අපිට පුළුවන් දැන් ඔවා මට සීන් එකක් ලියලා මේක සොලූෂන් කරන්න කිව්වොත් ඒක අර මට ටග් ගාලා ඔළුවට යනවා කියන්නේ ඒක දන්නවා. ඔය මොන වන්නට ඉතින් ඇයට සම්මාන ලෙවල් ගණනාවක් දුන්නා මේ වචින් නැගීමට මම කියන්නේ මම ගැන නෙවෙයි ගොඩක් වේදිකාවේ මම ගැන නෙමෙයි ගොඩක් එහෙම ආපු අය එහෙමයි. ඉතින් නමුත් එයාලට එළියේ ලොකු වටිනාකම හදෙන්න ඇති අපි අත්වියත් එක පටන් ගන්න ඕන. අපි ටිකක් කැප කරලා හරි අමාරුයි තමයි අපිට අරගෙන යන්න. අර රෝල ගහනවා කියන්නේ බලා අපි නම් ටිකක් අමාරුයි. නමුත් අපි එක්කෙනෙක් දෙන්නේ කැප කිරීම කරොත් අපව නිර්මාණය කරන පිරිස හරි හිතනවා නෑ අපිට මෙයාට මේ වැඩේට මෙයා ඕන. අපි පොඩ්ඩක් පොඩි ගාණක් හරි වැඩි කරලා මෙයාව ගම්මු කියන තැනට හැදෙනවා. නැත්තම් අපි කමන්නේ මොහොම අමාරුයිනේ දැන් කොහොමද ඊළඟ මාසේ ජීවත් වෙන්නේ මේක යන්න එපා මේ ගාණට හරි කියලා ගියොත් වෙන්නේ ওই ගාණටම තමයි යන්න වෙන්නේ. ඒක පරිපූර්ණ ලොකු අසාධාරණයක් අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් සොලූෂන් එක කිව්වා වගේ පුංචි තිරෙන් ආපු පිරිස වගේ නෙවෙයි වේදිකා නාට්‍ය හරහා අධ්‍යයනයක් කරලා ආපු පිරිස අද වෙන විට මේ ක්ෂේත්‍රයේ යම්කිසි පැවැත්මක් ගොඩනගාගෙන තියෙනවා. අනිත් දවසේ බිහි වෙන තරුව වගේ නෙමෙයි මේ පිටස තුළ ලොකු අධ්‍යයනයක් සහ නිරන්තර පැවැත්මක් තියෙන. දැන් උසස් අධ්‍යාපනයේ හදාරන්නේ ජන සම්නිවේදන විශේෂ ක්ෂේත්‍රයක් හරහා. කලාවට ආවේ නැත්නම්, ඒ කියන්නේ මේ රංගනයට ආවේ නැත්නම් ජනමාධ්‍ය වේදිනියක් වෙන බලාපොරොත්තුවක් තිබුණාද? මම ඉගෙනගත්ත විශේෂ ක්ෂේත්‍රය අනුව ඇත්තටම මම බොහෝ දුරට මම ජනමාධ්‍ය හා සම්බන්ධ වෘත්තියක නියැලේ ජනමාධ්‍ය වේදිනියක් වෙයි අනිවාර්යෙන්. නමුත් මම විශ්වාස කරනවා කියන්නේ මගේ විශේෂේශ්‍රය හරහා මම සිනමාව ගැන හදාරුවා, ටෙලි නාට්‍ය ගැන හදාරුවා. අපි ටෙලි නිර්මාණ කරා, අපි කෙටි චිත්‍රපටි කරා, අපි සිනමාව ගැන හදාරුවා. ඉතින් එතකොට සම්බන්ධයි. කියන්නේ රංගනය ගැන අපි හදාරුවේ නැතුනට මගේ විශේෂේශ්‍රය අධ්‍යක්ෂණය පැත්තෙන්, සංස්කරණය පැත්තෙන්, තිර පිටපත් රචනය සම්බන්ධ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි අධ්‍යයනය කර අපේ වසර 4ක උපාධි කාලය ඇතුළත අපේ මම අධ්‍යයනය කරා සහ මම පෞද්ගලික රූපහානි නාලිකාවක ට්‍රේනින් ප්‍රොඩියුසර් මේ නිෂ්පාදන නිෂ්පාදක විදිහට මම මගේ පුහුණු කාලයක් ලැබුවා. මොකද මට උපාධිය අවසන් කිරීමට එහෙම පුහුණුවක් අපි අනිවාර්යෙන් දිය යුතු වුණා. කියන්නේ එක ක්ෂේත්‍රයක නෙමෙයි, මේ මාධ්‍ය තුල ක්ෂේත්‍රයන් ගණනාවක අධ්‍යක්ීම් සහ ඒ භාවිතයන් තියෙනවා. ඔව්. එහෙම නම් දැන් සාමාන්‍යයෙන් අපේ තියෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතික පසුබිමත් එක්ක තරුණියක් මේ ක්ෂේත්‍රයට එන එක යම්කිසි ආකාරයකට විවේචනයට ලක් වෙනවා සහ විවිධ අභියෝගයන් එනවා ක්ෂේත්‍රය තුල. කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මේ ක්ෂේත්‍රය මෙහෙමයි කියලා.
ඒකෙනා බලන්න ඒ කෝණයෙන් මේ යන ක්ෂේත්‍රයට මේ තරුණියත් යන්නේ මේ ක්ෂේත්‍රයට නම් එතන යම් කිසි ගැටලුවක් එන්නට පුළුවන් ආ මෙයත් මෙහෙම කෙනෙක් වෙයි වගේ අභියෝග කටකතා සහ තවත් බොහෝ දේ හැදෙනවානේ මේ අභියෝග ජයගත්තේ කොහොමද මුලින්ම මට තිබුණේ ඉතින් මගේ දෙමව්පියන් සමග කතා බහ කිරීම මම කරන මම ආස කරන මම මම මුලින්ම හිතුවේ අනිත් කෙනාට ප්‍රථම මාව කොහොමද තෘප්තිමත් වෙන්නේ මං කරන දේ මං කරන වෘත්තියෙන් එතකොට ඒකට මට ප්‍රධාන වශයෙන් මොකද මම දෙමව්පියන් සමග මට සංවාදයක නියැලෙන්න වුණා මම මේකයි මම තෝරාගන්න ශේෂ්ත්‍රය මෙහෙමයි මේ ගැන තියෙන නමුත් මට වැඩ කරන්න ඕන මම ආසයි ඉතින් මම යාළට මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් මේ විෂය සම්බන්ධයෙන් යාළා ඉන්න යම් කිසි මතයක් හරි එහෙම එකක් දුන්නා මම ඒක සෑහෙන දුරට වෙනස් කරන්න නෙමෙයි නමුත් ඒකේ යහපත් පැත්ත ඒකෙන් මට සිද්ධ වෙන යහපත් පැත්ත මගේ හිතට මාව සතුට වෙනවා නම් ඒක ඒකෙන් ඔයාලා සතුට වෙන්නේ කියන එක මම මුලින් යාළත් එක්ක කතා කරා ඒක තමයි පළවෙනි අභියෝගය මම ජයගත්තා මොකද දෙමාපියන්ගේ හිත රිද්දවලා ලොකුවට ඉතින් ඒක කරන එක මම හිතන්නේ සුදුසුයි කියලා හැබැයි ඒකට අර පොඩි අරගලයක් දෙන්නත් ඕන මේ කියන්නේ අද ජීවිතේ අපේනේ දෙමව්පියන්ගේ හිත රිදවලා කිසිම දෙයක් කරන්න නැහැ කියන තැන ඉන්නවද නෑ එහෙම නෙවෙයි ජීවිතේ අපේනේ ඔයාලා අපිට ගෑනෝ අපි බිහි කරා දේවල් දු නමුත් ඊට පස්සේ දැන් ජීවිතේ අපේ ඒක ඊළඟට අපි මේක අරගෙන යන්න ඕනේ ඉස්සරහට එතකොට සමහර වෙලාවට එයාලා කියන අදහස් වල සමහර දේවල් නිර්වද්‍යතාවයෙන් තියෙන්න පුළුවන් හැබැයි සමහර දේවල් වල එයාලා දකින්න කෝණවල වෙනස් වෙන්න පුළුවන් එයාලගේ සමහර වල බුද්ධි මට්ටම හෝ يعني සහ ඒ විශේෂේශ්‍ර පිළිබඳ ඔවුන්ගේ තියෙන දැනුමත් එක්ක එයාලා කියන දේ වෙනස් වෙන්න පුළුවන් නමුත් අපි පොඩි අරගලයක් කරන්න ඕන මේකයි කියන්නේ ඒක ලොකු ඒක කයාගෙන ලොකු වැරදි දෙයකට යන්න නෙවෙයි වැරදියක් කරන්න ඕනේ නැහැ දෙමාපියෝ කැමතුණත් වැරදියක් කරන්න ඕනේ නැහැ අපි හර්ධේ කියන්නේ මට එහෙම අභියෝගයක් තියෙනවා අනිත් අභියෝගය ඉතින් එහෙම එකක් තියෙනවා සමාජේ නමුත් ඒක එක එක්කෙනාගේ ඉතින් එච්චර ලොකු ගැටලුවක් නෑ තමන්ගේ ජීවිතය තුළ සමාජයේ කියන දේවල් එච්චර ලොකුවට ඔලුවට දාගන්න නැහැ කියන තැන නෑ ඉතින් ඔව් ඒකේ කියන සමාජයත් හරි ඉතින් හරි සුදු එහෙම එකක් නෙවෙයිනේ ඉතින් ඒවෙත් තියෙනවා අර හැම කියන්නේ ඔය හැම දෙයක්ම දෙපැත්තක් තියෙනවා ඉතින් අනිත් කෙනාට ඇඟිල්ල දික් කරාම ඇඟිලි හතරක්ම තමන්ගේ පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ ඉතින් ඔය කියන ඔක මේ ඔක වැඩිපුර කතා බහ ගන්න ගස්සන මේ අපි මේ ශේෂ්ත්‍රයේ ඉන්නේ මිනිස්සු එළියේ මිනිස්සු ගොඩක් දකිනවා කයලා ජනප්‍රිය ඉතින් එතකොට සමාජයේ ඕන යම් කිසි දකින්න දේත් එක්ක අද වෙනකොට පත්තරවල පුවත්පත් මේ හැම දෙයක්ම තියෙන දේත් එක්ක ඔවුන් නිලියක් විදිහට ගත්තාම ඔවුන් එක එල්බ ගැනීමක ඉන්න සමහර පිරිසක් ඒක සමහර පිරිසක් කරන දේවල් මුළු ශේෂ්ත්‍රයටම අදාළ කරගන්න එපා. අභියෝග ජයගත්ත කියන්නේ තමන් කරන දේ තමන්ගේ අර්ධ චාක්ෂර අනුව තමන් ජීවත් වෙන කියන බාටින් මේ මිනිස්සුන්ට දැන් වාටුනත් ඔයා සහ අපි හැම දෙනාම ගත්තාම අපි මේ හරි සරල කියන්නේ මේ හරි මිනිස්සුන්ට ආවෙනකෝ හැඟීම් ටිකක් එක්ක ආදරය ලිංගිකත්වය ගෙවල් දොරවල් රස්සාව ඕවා මේවා බැඳීම් නෑදෑයෝ යාළුවෝ ඒ ඔක්කොමත් එක්ක තමයි මේ නළු නිළිය විතරක් මේ ඔක්කොම මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලෝකේ ඉන්න. හරිද? එතකොට මේ ඒක මේ මෙයාලා මේ වැඩිපුර පේන නිසා දැන් එළියේ වෙන අපිටම හරි විවාහක යුලක් ඉන්න. හරි මොනවාරි මං කියන්නේ මේ ඒක හරි සංකීර්ණයි කතා ගන්න බෑ. සම්බන්ධතා ආදරය කියන ඒවා මේ මිනිස්සු හිතනවා මේ හරි දැන් ඔක මම දැන් කතා කරොත් මං ගැන කොහොම හිතනවද මම දන්නේ නැහැ. නමුත් මට අදාළ නැහැ කියන්නේ මේක හරි රැඩිකල්ව කියනව නෙවෙයි අදාළ නැහැ කියලා. මේ ඒක අපිට කියන්න බෑ මෙතනින් ඉවරයි. හරි අවුරුදු 10ක් ආදරය කරා දැන් බැඳ හරි ඉවරයි ඊට පස්සේ ආදරය කරන්න බෑ ඒක කොහොමද කියන්නේ ඔව් දැන් මේ සියලු ප්‍රශ්න මං ඇහුවේ දැන් අපිට නෑ මම හැමෝම නියෝජනය කරා බොහෝ දෙනා අහන ප්‍රශ්න මේ අය මෙහෙමයි නේද ඇයි මේ මෙතෙන්ට අවිලා අයියෝ මෙයත් මෙහෙම වෙන්න දෙන්නේ ಜಾති ගොඩයි නෑ නමුත් සුලෝචනා කියන චරිතය හරහා සම්මාන සහ තවත් බොහෝ දේවල් එක්ක සරසවි අධ්‍යාපනයත් හරහා කාන්තාවක් වශයෙන් ඒ වගේම අනාගතයේ මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න තරුණියන්ට යම්කිසි ඕවදනක් දෙන්නට යම්කිසි පාරකයක් පෙන්වන්නට පුළුවන් චරිතයක් අද වෙන විට මම හිතනවා ඒ වගේම නිසියාකාරය නිෂ්ඨ කරා කියලා. මම රංගන ශිල්පිනියක් විදිහට ඇත්තටම කියන්නේ මම කියන්නේ මම මොකද මම දැන් මේ අවුරුදු 4ක් වගේ කාලයක් තමයි මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙන්නේ මම අර කිව්වා වගේ ඉතින් හැමින් ආපු ගමනක් කට්ට කාගෙන ආපු ගමනක් සහ හැදෑරීමක් යටතේ තමයි මම මෙතෙන් ආවේ. ඒ කියන්නේ මම සෝමලතා සුබසිංහ මහත්මිය. එතකොට එතුමිගේ දුව කෞශල්‍ය රණෑනු. එතකොට
අනාමල් ජයසිංහ ප්‍රසන්න මහා ගමගේ යන අයගේ නාට්‍ය වැඩමුළුවට සම්බන්ධුනා. එහරා තමට ග්ලැඩියේටර් ප්‍රේමය, එතකොට කෞශල්‍යක්කාගේ සඳලඟ මරණය, සෝමලත මිස්ගේ විකෘති, හිම කුමරිය, පුංචි අපරදන්තරේ, තොප්පි වෙලෙන්ද, වලස් පවුල කියන මේ හැම ළමා නාට්‍යකම මම රංගනයෙන් දායක වුණා. සගිය 2011 අවුරුද්ද ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍යයේ හොඳම නිළියට රාජ්‍ය නාට්‍යවලදී මම නිර්දේශ වුණා. ඉතින් මේ ඔක්කොම ලැබෙන්නේ මේ හැදෑරීම ඇතුලේ කරපු දේවල් එක්ක, කරපු නිර්මාණත් එක්ක. ඒ ඊට අමතරව ගොඩක් නාට්‍ය කඩමුලට සම්බන්ධ නැති. මම කියන්නේ එකපාරට ඇවිල්ලා හරි කවුරු හරි රඟපාන ආසාව තියෙන්න පුළුවන්. නමුත් එකපාරට මොකක් හරි ඇවිල්ලා ටග් කරලා තව දෙක තුනක් කරලා එහෙම කරන්න ඕනේ. ඒක ඇතුලේ අපිට පුළුවන් නම් හැදෑරීමක් කරලා කියන්නේ අපිට රංගන පාසල් නැහැ. නමුත් අපිට පුළුවන් ස්වං අධ්‍යයනය කරන්න, අපිට පුළුවන් චිත්‍රපට නරඹන්න, අපිට පුළුවන් ඉතා අඩු මුදලට පුළුවන් රාජ්‍ය නාට්‍ය වල යවුන් සම්මාන වල පවතින උළෙල වලට ගිහිල්ලා ඉතා අඩු රුපියල් 50 සම්මානවලට නොමිලේ පෙන්වන්නේ. එක දිගට නාට්‍ය 10ක් 15ක් බලන්න පුළුවන්. ඉතින් ඒවෙන් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඇය ආ ගමන අසීරු නිසාම කලාවට සහ තවත් බොහෝ දේවල් වල ගැන කතා කරද්දී යම්කිසි ආකාරයක පුංචි චුට්ටි පොඩි තරහ යාමක් කියාට බොහොම ඉක්මනට කූල් ඩවුන් වෙන්න තියෙනවා. ඇයට ඒ හැකියාව තිබුණා. ඒ හැඟීම් සාසියල්ල පාලනය කරන්න තමන්ගේ ජීවිතයේදී මොන වගේ සීමාවන්ද පනවගෙන තියෙන්නේ? අපි ආර්ථිකය ගැන කතා කරා. මේ මට්ටමට ආවේ නැත්නම් කොච්චර සාධාරණ වුණත් යන්නේ නැහැ සහ සාධාරණයක් කරනවා කියන තැන. නමුත් තමන්ගේ ජීවිතයේදී නිර්මාණයකට සහ තවත් බොහෝ දේවල්ට මොන වගේ සීමාවන්ද පනවගෙන තියෙන්නේ? නිර්මාණවලට කියන්නේ ලොකු සීමාවන් කියලා අදහස් කරන්නේ මොන වගේ සීමාවන්ද? නිර්මාණයකට දායක වෙන්නේ මිල මුදල් ගැන කතා කරා. ඊට පස්සේ ඉන්නේ කොච්චර මිල මුදල් දුන්නත් සාමාන්‍යයෙන් අපේ රට තුළ නියෝජනය කරන්න බැරි නිර්මාණයක් තියෙනවා. ඒ වගේ දේවල් සහ මොන වගේ පැත්තක්ද තියෙන දුම් පැලදුම් වෙන්න පුළුවන්, නැත්නම් චරිතවල විවිධ ස්වභාවයන් වෙන්න පුළුවන්. සුලෝචනා වීරසිංහ කියන චරිතය මොන වගේ දේවල්ද ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අපි සීමාවක ඉඳන් මම කියන්නේ මාව සුලෝචනා වීරසිංහ විදිහට දකින්න මම කරන්නේ චිත්‍රපටයක හරි වේදිකාවක හරි පුංචි තිරේ හරි චරිතයක් පමණයි. මට වෙන කියන්න දෙයක් නැහැ. ඒක මිනිස්සුන් සහ මම කැමති මිනිස්සුන්ගේ රසාස්වාදනය, මිනිස්සු හිතන පතන විදිය, සිනමාව සම්බන්ධයෙන්, කලාව සම්බන්ධ හිතන පතන විදිය හරි පටු විදියට හිතන්න බා බලන්න ලෝකේ දිහා. මේ අන්තර්ජාලය හරහා මේ වෙන අනවශ්‍ය දේවල් බලාගෙන ගොසිප් ඒවා බලලා ගෑනු මිනිස්සු කියන මං කියන්නේ ශ්‍රේෂ්ඨයේ හරි ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ ඌපාදූප නෙමෙයි බලන්න ඕන. මේ තමන් රස විදින බලා කොතෙන්ද යන්න පුළුවන්. ඒ ඉම හොයාගෙන යන එක එළියේ ගොඩාක් දේවල් වෙනවා ලෝකේ නිර්මාණ වෙනවා. සිනමාව කියන්නේ මේකයි. ඔයා ඔය කියන්නේ මොකක්ද දාගන්න සීමාව කියලා. ඒ කියන්නේ ඒක සංස්කෘතික මං කියන්නේ මේක හරි අර මේක විශ්වීයයි. මේක කොටුමකට සීමාව වෙන්නේ බෑ. මේක මේ අපේ රට ඇතුළේ මේ අර මේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ මේකයි මෙහෙමයි කියලා බෑ. දැන් ඒක අපි බෑ. අපි විවෘත වෙලා ඉවරයි. ඉතින් අපේ දේවල් යන්න ඕනේ එළියට. එතකොට මම කියන්නේ මං ආරම්භ කරන හැම වෙලේම ඔය ප්‍රශ්න අහන්නේ මේ වගේ වැඩසටහන් වලින් නළු නිළියන්ට. මොකද දාගන්නේ සීමාව? මේ වගේ චිත්‍රපටයක කොහොමද රඟපාන්නේ? රඟපාන්නේ නැද්ද? මොකද්ද? ඔයා මෙහෙමද? ඔයා පොඩ්ඩක් දවස මට මතකයි මම පොඩි කාලේ වගේ එක නිළිය කළා. මම මගේ කකුල් දෙක මෙතන දණ ඉස්සර පේන්නේ විතරයි මම එහෙම එකකට විතරයි මම රඟපාන්නේ. මම කියන්නේ එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මං කියන්නේ බෑ කියන්නේ එහෙම නෙමෙයි. සාධාරණත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර නිර්මාණවලින් ඉල්ලන දෙයක් තියෙනවා කෘතියක් තුල. සමහර දර්ශන ඉල්ලන මෙන්න මේ දේ අවශ්‍යයි කියලා. හැබැයි සමහරව නිකන් අහසින් වටනා වගේ ඔබවන දේවල් තියෙනවා. මේක මෙහෙම ඒකට වැඩි ප්‍රේක්ෂක පිරිසක් අද්දවා ගැනීමේ අරමුණෙන් කරන නිර්මාණ තියෙනවා. අපි ඔළුවෙන් තේරුම් ගන්න ඕන මොකක්ද මේක කොහොමද මේකට අදාළ වෙන්නේ කියන එක. සහ මම විශේෂයෙන් මම ඉල්ලන්න කැමති ඒක සමහර දේවල් වලට නළු නිළියන්ට ඒකට යාලගෙන් අදහස් ගන්නට වැඩි සහ චෝදනා කරනට වැඩිය ප්‍රේක්ෂකයන් විදිහට සිනමා ලෝලීන් විදිහට වේදිකාවට පුංචි තිරයට ආදරය කරන මිනිස්සු විදිහට ඔයාලගේ රසාස්වාදනය තව ටිකක් පුරුල් කරගන්න. එතකොට ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මේ සංස්කෘතික සීමාවන් ඔස්සේ, සමාජීය සීමාවන් ඔස්සේ මේක කියවන්න, මේක රීඩ් කරන්න හදන්න එපා. ඊට එහා ගිය දෙයක් තියෙනවා. මේක කලාව කියන්නේ ඊට එහා අපිව සන්තර්පණය කරන්න පුළුවන්, අපිව තෘප්තිමත් කරන්න පුළුවන් මාධ්‍යයක්. එතකොට ඒක පුද්ගලබද්ධ මේ පුද්ගලයින්ට කියන්නේ එහෙම ගන්න එපා මේක. ඒක පොදුවේ හිතන්න, එළියට යන්න. මම කියන්නේ එළියට යන්න, චිත්‍රපටි බලන්න වැඩිපුර. මං කියන්නේ මේ බලන පිරිසර මේ කියන්නේ එකට පොඩ්ඩක් බාගෙට එතන ඉන්න එපා. බාගෙට චුට්ටක් මේවා කළා, චුට්ටක් බලලා, චුට්ටක් දැනගත්තාගේ තමයි ප්‍රශ්නේ. චුට්ට දන්නාගෙන් තමයි මේ අවුල එන්නේ. ඒකින් ද ටිකක් ට්‍රයි කරන්න. එතකොට ඔය ප්‍රශ්න ඉවරයි. එතකොට මීට වැඩිය හොඳ සිනමා කර්මාන්තයක් මේ කියන්නේ අපේ කලාවට මීට වැඩිය තැනක් හැදෙයි. මේ ලොකු දේවල් දාගෙන මේ හරි අනිත් රටවලත් හරි ආගම අදහනවා මිනිසුන්ගේ සංස්කෘතික දේවල් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. නමුත් ඇයි මිනිස්සු උඩට එනවනේ? අපි හැමදාමත් මාධ්‍යයක් විදිහට විදබූ පෙර ගමන් කරුවාගේ වෘත්තිය අපි කරා.
අපි අදත් ඒ දේ කරනවා. ඇයි ඔබට යමක් කිව්වා අනිවාර්යෙන් ඒ කියපු දේවල් එක්ක ඔබ බලන්නේ යම්කිසි කෝණයකින්ද නිලියක් දිහා බලන්නේ කොහොමද නළුවෙක් දිහා බලන්නේ කොහොමද වෙනසක් කරගන්නවා නම් දැන් හොඳම කාලය කියලා අපි කියනවා. ජීවිතේ මේ ආපු ගමනත් එක්ක මේ රංගන ජීවිතය තුළ අමතක නොවෙච්ච සිදුවීම් එමටයින් පුළුවන් දෙකක් දෙකක් මතක් කරගන්න. ඒක තමයි අමාරුම දේ. ගොඩක් තිනින්න කියන හැම මොහොතක්ම සුවිශේෂී මතක් කරගෙන අමාරු ඇත්තරම පියන් ග්ලඩියේටර් ප්‍රේමයට. ග්ලඩියේටර් ප්‍රේමය. ඔය බැලුවද? මොකද වහින්නේ? නෑ ඒකට විවිධ වර්තක එක එක පැති වලින් විවිධ අර්ථකථන ලබා දෙන්න පුළුවන්. නමුත් ග්ලඩියේටර් ප්‍රේමය තුළ දැවැන්ත කාර්යය කියන්නේ හරිතයක් විදිහට අමුතු දෙයක් කරන්න සලෝචන උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් ඔය දකින්න කියන අර කලින් කියපු දේවල් කැඳුම් මෙට්ටන්තට ඒව ඇච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. සපත් බොහෝ දේවල් ඒ කියන්නේ ඇත්තටම සජීවී රංගනයක් තියෙනවා. කියමු. මං කියන්නේ. ඔව් ඇත්තටම මට මුලදී අර ඔබ කිව්ව වචනේ සමහර තැන්වලදී මොකද අපිත් අර මමත් තමම අපිත් මේක ASCII ඉතින් ජීවත් වෙන මේ සංස්කෘතික සත්ත්වයෝනේ. ඒ සියලු සත්ත්ව ගණයට ඔය සියලු සත්ත්වයින්ගේ ගණයට මාත් අයිති වෙනවා. මම ට්‍රයි කරන්නේ ඒක ටික ටික මේවා කරන්න. මොකද ඒ කියන්නේ සියලු සත්ත්වයින්ගෙන් එක්කෙනාට නෑ එකපාරට යන්න බෑ. සාමාන්‍ය යන්න ක්‍රමයක් තියෙනවා. ඔව් ඉතින් ඒ අභියෝගය ජයගත් එක තැනක් තමයි ඔය ග්ලැඩියේටර් ප්‍රේමය අමතක නොවෙන්නේ කියන්නේ. ඇත්තටම ඔබ නාට්‍ය නරඹුම නිසාමයි තමයි නාට්‍ය නරඹුව පිරිසත් ඇති. දැන් වුණත් ඔබ ප්‍රමාද නැ බලන්න පුළුවන් අන්තර්ජාලය සරහා මේ හරහා මේ ග්ලැඩියේටර් ප්‍රේමය. ඉතින් මට මේ මුලින් හරි අමාරු නයි. අපි හැබැයි නාට්‍ය වැඩමුළුවක් කරා තමයි මේ නිෂ්පාදනය වෙන්නේ. කෞශල්‍ය ප්‍රනන්ද මහත්මියගේ නාට්‍ය වැඩමුළුවක් කරා තමයි මේ ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ. මේ ඉතින් මේ මුලින් හරි අමාරු නා මේ රංගනය කරන්න. මොකද අමගිත් එක්ක රංගනයේ දායකවනලු හර්ෂත් එන්නකෝ. ඉතින් අපි දෙන්න නාට්‍ය වැඩමුළුවේදී හැමෝට ඉතින් එවැනි හරි සමීප රංගනයක් එවැනි කියන්නේ හොටෙල් එකේ තියෙන හනිමුන් කපල් එකක්. ඉතින් ඒ දෙන්නගේ තියෙන සමීප සම්බන්ධය කොහොමද කියන්නේ. ඒක මේක වේදිකාවක් ලෙස සජීවීව නිරූපණය කරන්න ගොඩක් අසීරුයි. ඒක හරි අසීරුයි. නමුත් මුලින් අපි රියර්සල්ස් කාලේ ඇතුළත ඉතින් විවිධ රියර්ස විවිධ අභ්‍යාස කරා. ඉතින් හරිම විනෝදජනකයි. ඉතින් සමහර වෙලාවට මේ ඒ කියන්නේ කියන්න බෑ. ඉතින් කියන්නට අමාරු බොහෝ දේවල් ඔබට ගැඩියට ප්‍රේමේ බැරඹුවොත් දැන්ටත් ප්‍රමාදනේ අර කිව්වත් වගේ YouTube එකේ ගිහිල්ල ඉවරලා ගැඩියට ප්‍රේමේ කියලා ගහන්න ඔයාලට බලන්න පුළුවන්. කොහොමද රංගනය? ඇය කිව්ව දේ මොනවද? අර සීමා කොතනද තියෙන්නේ? මොකක් දේවල් දැක බලා ගන්නට පුළුවන්. අනිවාර්යයෙන්. දැන් අර කලින් කිව්වා වගේ තරු බිහි වෙනවානේ. අත්දැකීම ඒ කියන්නේ අධ්‍යයනයකින් ඇතුව පිටසක් එනවා නැතුව පිටසක් එනවා. සාමාන්‍යට සෝරි මට මේ සාමාන්‍යයෙන් මේ මමට නිකම් මේ එකපාර ශනිකවාප දෙයක් මම ඕක හිතේ තියන් හිටියොත් මම නිකම් කියන එකක් මම ගොඩක් දේවල් කියපින්න මේක මෙහෙම කියන ඕනෙත් නැහැ. කියන් තමන් හොඳ නිර්මාණයක් හරි මොකක් හරි බලවම ඒ කරන රංගන ශිල්පිනියගේ මම රංගන ශිල්පිනිය නිසා මම කියන්නේ ගෙදර අරගෙන යන්නේ නිර්මාණින් දෙන පණිවිඩේ නැත්තම් එයාගේ කකුලවත් එයාගේ මේ මෙයාගේ නිරාවරණය වෙච්ච ප්‍රදේශ ඒ ටික ගෙදර අරගෙන යන්න එපා. ඒක මතක් කරන්න එපා ගෙදර අරන්. මම කියන්නේ නිර්මාණයේ දෙන පණිවිඩය. අපේ ජාතක කතාවක තියෙනවා. මම දන්නේ නැහැ. මට වකියක් දෙකපාරට ඒක කිව්ව නැතුනොත් ඒක මම නෙවෙයි. ඒක කියලා මම ඒක ඔළුවට ඇවිල්ලා මම හිතේ තියන් හිටිනා මම සුලෝචන නෙවෙයි වෙන නිසා මම කියන්නේ. ඒක අරන් යන්න එපා. ඒකෙන් වැඩක් නැහැ. ඒක හිස්. ඒකේ මුකුත් වෙන්නේ නැහැ. මේකෙන් දෙන එක නිර්මාණයෙන් දෙන දේ අරගෙන යන්න. ඒ නිලිය වරන් යන්නත් එපා ගෙදර. ඒ නිලියව ගිහිල්ලා එළියව නැති කරන්නත් එපා ඒ නිලියව. එනිලිය කියන්නේ එයා ඕන මේකට ඕන. එයාව නැති කරන්න එපා. එයාව නැති කරලා තියෙන අපේ ඉතිහාසය අරන් බලපුවාම ගොඩාක් චිත්‍රපටවල එවැනි චරිත කියන්නේ හරි අභියෝගයක්. ලංකාව වගේ රටක එවැනි රංගනයක් කරන එක අභියෝගයක්. එහෙම නිලියංග නැති කරලා තියෙනවා මේ සමාජයේ. ඒ නිලියංග දැන් නැහැ. හොයාගන්න නැහැ නිලියංග. ඒක ඇවිල්ලා එයාගේ චරිත නිරූපණයක් කරේ. එයා නෙමෙයි එතන ඉන්නේ. ඉතින් මම කියන්නේ නිලියව අරගෙන යන්න එපා. සයි නිලියව නැති කරන්න එපා. යා ඕන මේ ශේෂ්ත්‍රයට විනාශ කරන්න එපා. මේ මිනිස්සුන්ව රැක ගන්න ඒ වගේ තැන්වලදී කතා කරන්න තියෙන තැන්වලදී කතා කරන්න. කියන්නේ මට නම් වශයෙන් කියන්න බෑ. නමුත් එහෙම වෙච්ච දේවල් තියෙනවා. මම පෞද්ගලිකව දන්න සාපි අගේ කරන මම නම් අගේ කරන ගොඩක් රංගන ශිල්පීන් ඉන්නවා. ඒ වගේ ශේෂ්ත්‍රයට යමක් කරපු මේ මිනිස්සු අන්තිමට ගෙදර අරන් ගිහිලා නෑ මුකුත්. අන්තිමට මේ මිනිස්සුන්ගේ මෙයා මෙහෙමනේ මෙයා අර වගේ චරිතයක් කරේ දැන් එයත් නෑ. ඒ වගේකින් තමයි කියන්නේ. ඒ වගේ
ද්වේෂසහගත වෙන්න එපා කියන එක තමයි මම කියන්නේ. එක කාලයක් තරු බිහි වෙනවා වගේ බොහෝ පිටසක් එනවා, ජනප්‍රිය වෙනවා. නමුත් ඊට පසුව වුන් කරපු දේවල් උත් නිර්මාණත් බොහෝ දේවල් අහන්න දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි වේදිකාව හා තවත් අධ්‍යයනයන් හරහා එන පිටස තවමත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. මම කියන්නේ සාමාන්‍යයෙන් පුංචි තිරේදී ඇවිල්ලා අපි සතියක් දෙකක් මුන්න දැකලා ජනප්‍රිය කියලා හිතන් ඉන්න. ඊට පස්සේ මගතොටේ දැක්කත් තාමම නිලියක් කියලා මහාන්තත්වයෙන් ඉන්න පිටසට මට එයාලට නම් දෙන්න දෙයක් නැහැ. මට එයාලට කියන්න දෙයක් නැහැ. මොකද එයාලටත් ලොකු මට මේ මිනිස්සුන්ට කියන්න දෙයක් නැහැ. එයාලව එතනින් තියන්නේ කවුද? කවුද එයාලව එතන ගේන්නේ? අපි එතනයි ප්‍රශ්න කරන්න ඕන කසුන්. එතන ඒ එන මිනිස්සුන්ට ඒ අහිංසක කොල්ලන්න කියලා නමුකුත් කියලා දන්නේ ආසයි. ඇට් කරන්න ආසයි. ටීවී එකේ පේන්න ඉන්න ආසයි. ඒකට ආදරේ. හැබැයි එයාලා හරි නිවැරදි තැන ස්ථානගත කරන්නේ කර තමා කියන්නේ බෑ. එතනින් එන අවුරුදු දහන පොඩි වයසෙන් එන්නේ මේක ගැන අවබෝධයක් නැහැ. එතකොට ඒ තේරුමක් නැතු වෙන ළමයිව කොතනද තියන්න ඕන? කොතනද තියන්න ඕන කියන එක තීරණය කරන්න මේකේ අධ්‍යක්ෂින් තියෙන අනිත් මිනිස්සු ටික නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ටික මෙයාලව කාස්ට් කරලා මේ වැඩවලට ගන්න අය. එයාලටයි අපි කියන්න ඕනේ මේ ඒ ළමයි ඇතේ මුකුත් වැරද්දක් නැහැ. ඒ කියන්නේ හිතන්න පුළුවන් කියලා කියන අය ඔළුව නැද්ද? මෙහෙමයි හරි ඉස්කෝලේ ගියා මෙම නැහැ. ඒක එහෙම කියන්න බෑ. හිත පොඩි නූලයි අර එහෙම වෙන්න තියෙන්නේ. නමුත් මම කියන්නේ එහෙම වෙන්නේ මේකේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න අත්දැකීම් තියෙන මොන දැන් මේ වෙද්දි නිර්මාණ කරන්න දැන් මුදල් නිසා තමයි මේ හැමදේම වෙන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් නිර්මාණ හොඳව වෙනවා අඩුයි සල්ලි වලටම. ඒ කියන්නේ මොනව හරි අඩුවට කවුරු හරි දැන් මම අර කලින් කිව්ව කාරණේ මට දෙන්න පුළුවන් ගාණ දෙන්න බැයි නම් ඊට එහා කීයට හරි රඟපාන්න ඉන්න අය ගන්නවා. කවුද ඒක කරන්නේ? ඒක කවුද කරන්නේ? ඒක කරන්නේ නිෂ්පාදකවරු. එතකොට නාලිකා ප්‍රධානී දැන් ගොඩක් නාලිකා මන් දැක්කලා තියෙනවා. ඒ නාලිකාවල නාලිකා ප්‍රධානීන්ට ඕන නඩු නිලියන්ව තමයි එයාලගේ නාට්‍ය එයාලගේ ඒකේ නිෂ්පාදනය කරන නාට්‍ය වලට ගන්නෙ. ඉතින් එතකොට ඉතින් එයාලගේ ඉන්නේ මෙතන හැදෙන්න ඕන මාධ්‍ය වගකීම් ගැන, මාධ්‍ය කාර්යභාරය ගැන, ගොඩක් ඒව ප්‍රතිපත්ති ඔක්කොම දේවල් ගැන කතා කරනවා. ගොඩක් ඔය මාධ්‍ය නම්බර් 1 කියයි 2 කියයි එක කතා කරනවා. ඉතින් නමුත් ඇයි එතනින් ඇයි මේ අවරගණේ නිර්මාණ වෙනවා? ඔයා ඇයි රංගපානේ සුලෝචන? ඇයි ඔයා මෙගා ටෙලි නාට්‍ය රංගපානේ? ඇයි කියලා සුලෝචනාගෙන් අහනවා. ඇයි මේ ඇයි අවරගණේ නිර්මාණ කරන්නේ? මට කරන්න වෙනවා. මට පොල් අක්කර 100 මට මගේ අම්මට තාත්තට කෝටි 2 විතර දීපලයි මොකුත් නැහැ. මගේ අම්මයි තාත්තයි මගේ තාත්තා විශ්‍රාමික ලිපිකරුවෙක්. අම්මා ගෘහණියක් ගෙදරට වෙලා ඉන්නවා. මගේ දෙමාපියන්ට මට කරන් මම කරනවා මිසක් මට හම්බ වෙන දෙයක් නැහැ. ඉතින් මම අපි කරන්නේ කැප කිරීමයි. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මොකටද කැප කිරීම කරන්නේ කියලා කියේ. මම මට හරි මටත් මොන හරි මට කලා උපාධිය තියෙනවා. මම මොකක් හරි රස්සාව කරගෙන ඉන්න පුළුවන්. හැබැයි මම මොන හරි කියන ඒවත් මම කරගෙන නැහැ. මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේක ඇතුලේ කියන විශ්වාසයෙන් තමයි ඒක කරන්නේ. ඒකට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ජීවත් වෙන්න ඕන හින්දා හරි මෙගා ටෙලි නාට්‍යයක් රඟපාන්න සිද්ධ වෙනවා. වෙන මුකුත් කරන්න බෑ. වෙන මුකුත් කරන්න නම් මෙතන ඉන්න ඕන නැහැනේ. වෙන මුකුත් කරන්නත් පුළුවන්. වෙන මුකුත් කරන්නේ නැහැ මම. ඉතින් සල්ලි හම්බ වෙන. ඉතින් මම කියන්නේ මේ ඒ බිනි ළමයිට ඒ නායට කියලා මොකක් වැඩක් නැහැ. මම කෙලින්ම මම කියන්නේ නිෂ්පාදකවරුන්ට නාලිකා ප්‍රධාන ටෙලි නාට්‍ය වලට චිත්‍රපටයේ සම්බන්ධ චිත්‍රපටයේ නෙමෙයි වේදිකා නාට්‍යත් මේ ටෙලි නාට්‍ය ගැන තමයි මේ ප්‍රශ්නේ ගොඩක් තියෙන්නේ. චිත්‍රපටයේ හැම එක වාණිජ චිත්‍රපටි ගැන ඒ කියන්නේ ඒවා සල්ලි හම්බ කරන්නමනේ. ඒව ගැන කතා කරන්න ඕනේ අපි වේදිකා නාට්‍ය හැම නැහැ. වේදිකා නාට්‍ය වල මම ශේෂ්ත්‍ර නියැලෙන නිසා මම දන්නව නැහැ. රියසර්ස් වලට ප්ලේන්ටි හදාගන්න තේකොළ ටික සීනි ටික ගන්නෙත් බොහොම අමාරුයි. ඒ කියන්නේ මම වේදිකාව ගැන ඒක පූජනීය ඒක ගැන ඒ කියන්නේ ඒක ගැන මම කතා කරන එතන හැම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම බෑ. එහෙම ආය ඇවිල්ලා වේදිකාවේ රඟපාන්න බෑ. පුළුවන් නම් මම අභියෝග කරන වෙලාව රඟපාන්න කියලා. හරි. පෙරබ බලට වේදිකාවේ කරන්න දෙයක් නැහැ. විරිත්න්න පුළුවන්. යරෙන කිසි දෙයක් කරන්න හැකියාවක් නැහැ. නැහැ. හැබැයි මහන්නේ ඇයි මේ අවරගණ නිර්මාණ බිහි වෙනවා නම් සමාජය තුළ විවිධ වූ දේවල් තියෙනවා නම් කලාකරුවන් වශයෙන් ඒ කියන්නේ කැටි තැනක යම් කිසි මට්ටමක යම් කිසි හැදෑරීමක් කරපු පිරිසක් වශයෙන් ඇයි ඒ වෙනුවෙන් හඬක් තවමත් මහා ඒ කියන්නේ ප්‍රසිද්ධියේ නෙමෙයි. අපි තාම පොඩි අපි අර මුකුද්ද මොකවා දන්නේ මෙතන කදෝපැණියෝ කියන්නේ පොඩි නේද? අපි චුට්ටි පිරිස. අපි කදෝපැණියෝ. ඉතින් ලොකු දැවැන්ත පිරිස ඉන්නවා. ඒ කියන්නේ දැවැන්ත තල්මස්සු කරපු වැඩි වලට තල්මස්සෝ ඉන්න ලොකු තල්මස්සුන් ඉන්නවා. දැවැන්ත මේ වෙද්දි ලොකු නමක් හදාගත්ත සහ විශාල වශයෙන් මේ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් ධාරිතාව තියෙන මිනිස්සු ගොඩාක් ඉන්නවා. ලොකු අපේ ප්‍රවීණ ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ මිනිස්සු කතා ගන්න මේ අපි පොඩි අපි ඒ අස්සේ තමයි මේ පුංචි අරගලයක් අරගෙන යන්නේ. හොඳ වේදිකා නාට්‍යයක් කරලා කොහොම හරි හොඳ චිත්‍රපටයක් වේදිකා නාට්‍ය ගැන කතාවක් නේ. ඒ කියන්නේ
කරගෙන එන්නේ. ඉතින් මම කියන්නේ ඇයි එහෙම දැවන්ති ඉන්නද? එයාලගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙ බලාපොරොත්තුෙන්. එයාලගේ තට්ටු දෙකේ තුනේ දෙමහල් තෙමහල් නිවස හැදෙනවා නම්, දරුවන්ට වාහන ටික හම්බ වෙනවා නම්, මම කියන්නේ එහෙම එකක් නෑන්නේ. ඉතින් ඒ කියන අය මොහොම මේ සීරුවෙන් එයාලා මොකක් හරි චිත්‍රපටයක ටෙලිනාට්‍යයක රඟපාගෙන ඉන්නවා. ඉතින් අරවට කතා කරන්නේ නෑ. ඉතින් ඊට පස්සේ මේ ඒ මිනිස්සුම ඊට පස්සේ හොඳ චිත්‍රපටයක් අරගෙන මේදී ඒකටත් ඒවත් තහනම් කරන්න වාරණය කරන්න ඒවටත් කතා කරනවා. ඉතින් අපි කවුද? අපි තාම ඉතාම මේ අපිට මුකුත් කරන්න බෑ. මේක ඇතුළ කරන්න පුළුවන් අය ඉන්නවා ලොකු පුටු වල. ඉතින් මුකුත් කරන්න නෑ. ඉතින් ඇය යම් කිසි පෙන්වා දීමක් කරා සමාජයේ ඔබ නිලියකට නළුවෙකුට චෝදනාවක් කරනවා නම් දැන් චෝදනා කරන්නට අවශ්‍ය වෙන්නේ ඇත්ත වශයෙන්ම කොතනටද කියන එක පිටුපතන බැලුවා නම් යම් කිසි ආකාරයක තේරුමක් ඇති. චෝදනා කරන්න පුළුවන් නම් චෝදනා කරන්න අපි බලන් ඉන්නවා මොනවද ඒ චෝදනා කියලා. මාධ්‍ය වශයෙන් අපි ඒ දේවල් කියන්නට ඒ අවශ්‍ය පිළියම් යොදන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාගේ තණ්හා රති රගා චිත්‍රපටයට දායක වෙනවා ප්‍රධාන චරිතයක් විදියට. ජාත්‍යන්තර යැගීමක් හම්බ වෙනවා. දායකවරු නිර්මාණය ගැන සන්තෝෂයිද? මොකද හිතන්නේ? අපි ආයෙත් තණ්හා රති රගා චිත්‍රපටයට සම්බන්ධ නිලේන්ද්‍ර දේශප්‍රිය මහත්මයාගේ මම ඉතාමත් නිලේන්ද්‍ර අයියට මේ වෙලාවේ නිලේන්ද්‍ර අයිය කියලා මම කතා කරන්නේ මේ වෙලාවේ ඉතා ආදරෙන් මතක් කරන්න කැමතියි ඔහුව. මොකද මේ චිත්‍රපටියට මාව එම චරිතයට රංගනයෙන් දායක වීමට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඔහු ග්ලැඩියේටර් ප්‍රේමය වේදිකා නාට්‍ය නරඹලා තිබුණා. ඉතින් මට රඟපාන අවස්ථාව හම්බ වෙන්නේ ඔහොම. ජාත්‍යන්තර ඇගවීමට ලක් වෙන චිත්‍රපටික රඟපාන මට අවස්ථාව හම්බ වෙන්නේ වේදිකාවෙන් මාව දැකලා. ඉතින් මම ඒ ගැන සතුටුයි. මගේ වේදිකා රංගනයක් දැකලා තමයි ඔහුගේ චිත්‍රපටයට මාව සම්බන්ධ කරගන්නේ. ඉතින් ආමල් ජයසිංහ, සරත් කොතලාවල, කුමාර තිරමාදුරු, කුමාර ඇත්තකම අවුරුදු දෙකක විතර ඉඳන් එකට වැඩ කරනවා අපිට නාට්‍යයක. එතකොට මම ඉතාම ආස කරන රංගන ශිල්පිනියක් ස්වර්ණ මල්ලවාරච්චි, ඇය චරිතයක් කරනවා මෙහි. එතකොට අනෝජ වීරසිංහ, නීතා ෆර්නැන්ඩෝ එක ෂොට් එකකට, එක සීන් එකකට මම හිතන්නේ ඉන්නවා. තව බොහෝ පිරිසක් සම්බන්ධ වුණා චිත්‍රපටයට. ඉතින් ඔවුන් එක කමල් අදරාජ් මහත්මයා. ඉතින් අපි සිනමාවේ අපි ඉස්කෝලන කාලේ අපි ආස කරපු, අපි ආදරය කරපු පිරිස්. ඉතින් එයාලත් එක්ක නවක පරපුරේ කෙනෙක් විදිහට මේ මට සම්බන්ධ වෙන ලැබිච්ච එක නිර්මාණයට. මොකද මට නිර්මාණය නරබලා කතා කරපු පිරිසගෙන් මට ලැබුණ ප්‍රතිචාරත් එක්ක මම ඉතාමත් සතුටු වෙනවා. මම මේ නිර්මාණයට මට දායක වෙන අවස්ථාව ලැබිච්ච. දැන් වේදිකාවෙන් පටන් අරන් පුංචි තිරයට ඇවිල්ලා සිනමා වාචයගෙන ජාත්‍යන්තර වශයෙන් නැගීමක් ලැබපු මේ ගමන තුළ මතක් කරන්න පිරිසක් ගොඩාක් ඉන්නවා. සුලෝචනාට කතා කරන්න බැරි අමාරුවක් නෑ. බොහොම හොඳට සිංහල ගලපලා කොනකින්දන් කතා කරන්න පුළුවන් කම තියෙනවා. හැබැයි තියෙන්නේ පුංචි වෙලාවක් ආපු පිරිසට මම පොඩ්ඩක් මතක් කරන්න ඕන. ජාත්‍යන්තර අගෙයිමක් ලක්ුණා තව චිත්‍රපටයක මම වැඩ කරා අරුණ ජයවර්ධන මහත්මයාගේ නිකිනිවැස්ස, චාන්දිනී සේනරත්න, බිමල් ජයකොඩි, ජගත් මනෝවර්ණ, තුමිත් දොඩන්තන්න, ගොඩාක් පිරිසක් සම්බන්ධ වුණා. ඒකට අන්තර්ජාත සම්මාන කීපයක් හම්බුණා. මොකද මම ඒක මතක් කරන්නේ මේ 22 වෙනිදා ඒකේ ප්‍රෙස් රිලීස් එක සහ 30 ෆිල්ම් එක තිරගත වෙනවා. ඒකයි මතක් කරන්නේ. මොකද මම ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද මට මේ ලංකාවෙන් පිටතට මුලින්ම පිටරටකට යන්න කියලා අවස්ථාවක් වුණේ චිත්‍රපටය හරහා. මම බැංකොක් වල, තායිලන්ඩ් වල පැවතුණු සිනමා උළෙලකට සම්බන්ධ වුණා ඒ චිත්‍රපටය හරහා. මම ඒ ගැන මතක් කරනවා. ඒකත් මගේ සිනමා ගමනේ රංගන ජීවිතයේ කඩයිම. ඒක තමයි කඩයිම. සමහරට චිත්‍රපටය ඔබ 30 වෙනිදෙන් පස්සේ නරඹන්න කතා කරන්න. මට ප්‍රශ්නේ මතකයි. මම විශේෂයෙන් මගේ දෙමාපියන්ව මතක් කරන මේ වෙලාවේදී පළමුවෙන්ම ඊළඟට සෝමනාථ සුභසිංහ මහත්මිය, කෞශල්‍ය ප්‍රනාන්දු මහත්මිය, නාමල් ජයසිංහ, ප්‍රසන්න මහගමගේ, ප්‍රසන්න විතානගේ, අරුණ ජයවර්ධන, නිලේන්ද්‍ර ශප්‍රිය සහ මට සමාවෙන්න මට නම් කියන්න බෑ. මම මෙහෙම ස්තුති කරන්න කැමති මාව නිර්මාණවලට මම දායක වුණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටේ සියලුම නිර්මාණකරුවන්ට, අධ්‍යක්ෂවරුන්ට, කියන්නේ සුලෝචනාව ගන්න, මේ කැරක්ටර් එකට සුලෝචනාව ගන්න කියලා යෝජනා කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.